මේ ජීවිතේ අපි හැමෝටම ඉන්නවා වීරයෙක් මේ ජීවිතේ අපි හැමෝටම ඉන්නවා අමතක කරන්නම බැරි පිරිමියෙක් මේ ජීවිතේ අපි හැමෝටම ඉන්නවා අමතක කරන්නම බැරි හොඳම හොඳ යාළුවෙක් මේ ජීවිතේ අපි හැමෝටම ඉන්නවා අමතක කරන්නම බැරි කඩවසම් කොල්ලෙක් මේ වචන මේ විදිහට කියනකොට මම තන්නවා ඔබටත් ඔබේ වීරයව මතක් වෙන්න ඇති කියලා මම හිතනවා ඔබටත් අදටත් වෙනසක් නොකරම අදටත් ඔබ කැනම හිතන මේ මොහොතෙත් ඔබ කැනම තැවෙන ඔබ කැනම හිතන ඔයාගේ රත්තරන් තාත්තව මතක් වෙනවට කියලා දඟුවට එයාගේ ඇස් දෙක මතක් වෙනව නේද මේ ඇස් දෙකේ තිබ්බ ආදරය ඒ වචනත් එක්ක තිබ්බ ඒ බැඳීම අකුරක් නෑරම දැන් ඔයාට මතක් වෙනවා ඒ තාත්තගේ ඇස් දෙක මතක් වෙද්දී දැන් ඔයා යනවා ඔයාගේ පුංචි කාලෙට ඔයාට මතකද ඔයාට පුංචි සීරීමක් උනවට ඒ තාත්තා කැමතිද ඔයාව කොච්චරනම් පරිස්සම් කරන්නේත් ටවුන් ගිහිල්ලා ආවත් ඔයාට මොනවා හරි කන්න දෙයක් ගෙනත් උන්න මතකද ඔයාව ඉස්කෝලේ යකන් ගියා මතකද ටවුන් එකේ බොහොම පරිස්සමට මගේ චූටි කොල්ලා මගේ චූටි කෙල්ල කියලා මිනිස්සුන්ට පෙන්න ඔයාව හරි ආඩම්බරෙන් එක්කන් ගියා මතකද ටිකෙන් ටික ඔයා ලොකු වීගෙන එද්දී ඔයාට තේරුණා නේද තාත්තා ඔයාව ලොකු කරන්න තාත්තා ඔයාව ලස්සන දූපෙටියෙක් කරන්න තාත්තා ඔයාව ලස්සන ඉලන්දාරියෙක් කරන්න කොච්චරක්නම් මහන්සි වුණාද කියලා තාත්තේ කවමදාකවත් එයා විඳින දුක අපට කියන්නේ නැහැ හැබැයි අම්මෙක්ට පුළුවන් එයා විඳින දුක කඳුළු කරලා අපිට පෙන්වන්න. හැබැයි තාත්තෙක්ට අදටත් හිතාගන්න බෑ ඒදී කොහොමද කරන්න කියලා. මොකද තාත්තා හිතේ හිර කරගෙන ඉන්න දේවල් මට හිතාගන්න බෑ. තාත්තේ කොහොමද එහෙම හිර කරන් ඉන්නේ කියලා. අපි පුංචි පහේ දෙයක් කරත් අපි තැන තැන ගිහිල්ලා කියනවා. අපි අරක කරා අපි මේක කරා කියලා. අපි හරි ආඩම්බරෙන් කියනවා හැබැයි තාත්තේ කවමදාකවත් තමන් හදවතින් කරපු දේවල් කිසිම තැනක කියන්නේ නැහැ. මොකද ඒ තරම් තාත්තේ ඔබට ආදරය කරනවා. තාත්තා කියන චරිතය ඒ තරම් උතුම් චරිතයක්. මෙහෙම කියද්දි කෙල්ලොන්ට නම් ඇස්වලට චූටි කඳුලක් උනනවත් ඇති. පොඩ්ඩක් මතක් කරලා බලපන්. ඒ තාත්තව ඔබ රවට්ටලා කොහෙවත් යන උන් එක්ක කාලේ කොච්චරනම් වැය කරාද ඒ තාත්තගේ ඇස්වලට බොරු කියලා ඒ තාත්තව රවට්ටලා කොහෙවත් යන උන් ඔබ කොයිතරම්නම් විශ්වාස කරාද උන් කියන්න නම් ඇති පණ දෙන්නම් කියලා හැමදාම පරිස්සම් කරන්නම් කියන්නත් ඇති මේ දින ආදරේ හැමදාමත් අඩුවක් නැතුව දෙන්නම් කියලාත් උන් හරි ලස්සනට කියන්නේ ඇති හැබැයි එහෙම කියපු උන් මාසයක් දෙකක් අවුරුද්දක් අවුරුදු දෙක තුනක් යද්දී අද කොතන දෙන්නේ හැබැයි උඹ එදා රවට්ටපු තාත්තගේ සල්ලි අරන් ගිහිලා රස්තිය ආදු ගහලා ගියපු ඒ මතක මේ මොහොතේ ඔයාට මතක් වෙනවා ඇති ඒත් චුට්ටක් බලන්න අර තාත්තා තාමත් උඹ ගැන හිත හිත ඉන්නවා අර උඹ බොරු කරපු තාත්තා තාමත් උඹ වෙනුවෙන් බලාගෙන ඉන්නවා පුදුමයිනේ ඒ තාත්තගේ හිතේ බොරුවක් වංචාවක් ළඟ ගෑවිලවත් නැහැ ඒ තාත්තා අදටත් උඹ වෙනුවෙන් බලන් ඉන්නවා ඔව් ඒ උඹේ තාත්තා
ඇස්වලට කඳුළු උනන්නේ ඔබ බොරු කරපු හින්දා. ඒ තාත්තව හරි ආදරෙන් ඔබට මතක් වෙන හින්දා. දුක් වෙන්න දෙයක් නැහැ. හැම දෙයක්ම අපි අතීතයට බාර කරමු. උඹට හෙට ඉඳන් ලස්සන දවසක් තියෙනවා. ඒ තාත්තව සතුටු කරනවා නම් ඔන්න හෙටයි දවස. හෙට ඉඳන් නැගිටින්න. මොකද තාත්තෙක් ඕන තරම් අපිට සමාව දෙනවා. කවුරු නැතත් තාත්තෙක් ළඟ ඕන තරම් දරුවෙක් වෙනුවෙන් සමාව තියෙනවා. ඉතින් දුක් වෙන දෙයක් නැහැ. අපි හැමෝම වැරදි කරනවා. අපි හැමෝම නොදෙන වැරදි දේවල් කරනවා. ඉතින් අපිට වැරදි තේරුම් ගන්න පුළුවන් නම් තාත්තෙක් ඕන වෙලාවක අපිට අවස්ථාවක් දෙන්න බලාගෙන ඉන්නවා. නැහින්දා තාත්තා වෙනුවෙන් ජීවිතේ ගොඩ යන්න. තාත්තා වෙනුවෙන් hina වෙලා සතුටින් ඉන්න. මොකද මිනිස්සු ඕන තරම් මේ ජීවිතේට එයි යයි. හැබැයි තාත්තා හැමදාමත් අපිත් එක්ක ළඟින් ඉන්නවා. ඉතින් ඔයගේ තාත්තගේ ඇස් දෙක මතක් වුණා නේද? ඒ තාත්තගේ කටහඬ, ඒ තාත්තගේ රූපේ, ඒ තාත්තව මම ගොඩක් වට මතක් වෙනවා ඇති. හයියෙන් කෑ ගහලා තාත්තේ මං උන්ට ගොඩක් ආදරේ කියලා කියන්න පුළුවන් නම් මං දන්නවා ඔබ ලෝකෙටම ඇහෙන්න කෑ ගහලා අඬන්න ඒ කාරණාව තාත්තට කියනවා කියලා. ඇස් දෙක චුට්ටක් වහගන්න. මගේ තාත්තට මම කොච්චර ආදරේද කියලා ඔයාට තේරෙවි. ඒ තාත්තා ඔයාට කොච්චරක් නම් ආදරේද කියලා ඔයාට තේරෙවි. හයියෙන් කෑ ගහලා කියන්න, තාත්තේ මං ඔයාට මහ ගොඩක් ආදරේ කියලා.